අපි දැන් සූදානම් වෙන්නේ රෝගියෙකුගේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය මැන බලන්න කොයි වගේ ප්‍රතිශතයක් එයාගේ තියෙනවද කියලා. හේතුව තමයි දැන් මේ දවස්වල අපිට කොවිඩ් රෝගීන් හුඟක් ඉන්න අවස්ථාවකදී එයාගේ ඒගොල්ලන්ගේ ප්‍රධානම සාධකයක් බවට පත් වෙලා තියෙනවා රුධිරගත ඔක්සිජන් ප්‍රතිශතය. ඉතින් ඒක නිසි පිළිවෙතට अभी अच्छी पीलिए अनुगमने ऑक्सीजन प्रमाण बलने का हरीम वेदगा अभी एक मुलखना दीयु तो निशा मुखद रोगी गुड़ा फिलहाल ये गोलांगे सैचुरेशन अडी मत निशा अभीट ये गोलांग मन मोनीटर करना है कि आवती है ना मैं तीन फाल्स ऑक्सीमीटर ये फाल्स ऑक्सीमीटर अभी विद्युत संबंध कर फाल्स ऑक्सीमीटर तीन प्रोबेक मैं प्रोबेक तमाइ अभी रोगी आगे ඇඟිල්ලකට ඇතුල් කරන්නේ. ඒතර ඇතුල් කරාම ඒකෙන් අපිට පුළුවන්කම තියෙනවා සැචුරේෂන් බලාගන්න. එතකොට අපිට වැදගත් දෙයක් තමයි මේ ප්‍රෝබ් එක අපි මෙතෙන්ට හයි කරාට පස්සේ මෙතනින් අපිට මේක ඔන් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට කලින් අපිට වැදගත් දෙයක් තමයි මෙන්න මෙයාට මේ patient කෙනෙක්ගේ ඇඟිල් අපි කොයි අතේද කොයි තැනින් ඉඳලාද මේ බලන්නේ කියලා හඳුනගන්න. දකුණු අතින් වැඩ කරනවා නම් අපිට වැදගත් වෙනවා වැඩ කරන අත නෙමේ පුරුදු අත නෙමේ නොහුරු අත තමයි අපි යාගේ ගන්න ඕන. ඒ අත ගත්තාම ඒකෙදි අපි දන්නවා මේ ඇඟිල්ලකට තමයි මේ ප්‍රෝබ් එක අපි ඇතුල් කරන්න කියලා. ඒකෙදි මේ මාපට ඇඟිල්ල තමයි මේ හැම ඇඟිල්ලකටම එකතු කරගන්න පුළුවන්. යා මේක දාලා තියෙන අවස්ථාව සමහරක් වෙලාවට මේ එක ඇඟිල්ලකට දාලා අපි බලලා අයින් කරා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රෝබ් එක දාලා ඉවර වෙලා ඊට පස්සේ ඒක දිගටම තියනවා වෙන්නත් පුළුවන්. අන්න ඒ හින්දා අපිට හුඟක්ම වැදගත් දෙයක් තමයි මේ ඇඟිල්ලක් තෝරගනිද්දි මාපට ඇඟිල්ල හැම තැනටම එකතු වෙන හින්දා ඒක අපි අයින් කරනවා. ඒකට අපිට දාන්නේ අත්‍යවශ්‍යම නම් වෙන ඇඟිලි වලට අපිට දාගන්න විදිහක් නැත්නම් මේ ප්‍රෝබ් එක ඇතුල් කරන්න බැරි නම් විතරයි. ඒ හින්දා අපි මේ ඇඟිල්ලට නැතුව මේ ඇඟිලි හතර ගත්තොත් ඒ ඇඟිලි හතරෙන් අපි බලන්න ඕනේ ප්‍රධානම දේ තමයි මේ ඇඟිලි වල කොහේ හරි නියපොතු වැවිලා තියෙනවද කියලා. නියපොතු වැවිලා තියෙනවා නම් අපි ඒ ඇඟිල්ලත් අයින් කරන්න ඕනේ. ඊළඟට දැන් නේල් පොලිෂ් ගාලා තියෙනවා කාන්තාවුණා. එතකොට නියාලේපන. ඒ වගේ තියෙනවා නම් ඒ ඇඟිලි වලත් අපි එන ඒවා ඉවත් කරලා තමයි මේක දාන්න ඕනේ. ඊළඟට අනිත් එක වැදගත් දේ තමයි මේ ඇඟිලි ඩිස්කලර් වෙලා තියෙන නරකයි. ඒ කියන්නේ තැලීම් වගේ පාට වෙනස් වෙලා කළු වෙලා ඒ වගේ තියෙන ඇඟිල්ලකුත් අපි මේකෙද පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අන්න එහෙම හින්දා දැන් අපිට මෙතෙන්දි මේ ඇඟිලි හතරම එක වගේ හොඳට තියෙන හින්දා අපිට පුළුවන් එතකොට මේ මැද ඇඟිල්ල පාවිච්චි කරන්න. මැද ඇඟිල්ල දාගත්තාම ඒක අපිට හුඟක් වෙලාට සටහන් කරගන්න පහසු වෙනවා. අපි එතකොට ඒක අපිට මේ වැඩි වෙලාවක් යන්නේ නැහැ. මෙහෙම අත ගත්ත ගමන්ම මේක හොයලා බලන පේන දෙයක් තියෙනවා. ඒ පේන දෙයින් අපි ඒක කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මේක ඔන් කරා ඔන් කරාට පස්සේ ඒක සටහන් වෙනවා. ඊළඟට ඒගොල්ලෝ කියනවා ස්ටෑන්ඩ් බයි කියලා වදිනවා. ඒක වැදුනට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රෝබ් එක. මේ ප්‍රෝබ් එක දානකොට මේක හරි වැදගත්. මෙන්න මෙතන තියෙන නියපොත්. ඒ කියන්නේ ඇඟිල්ල සටහන් වෙලා. ඊට පස්සේ වයර් එක ඒකට සටහන් වෙලා තියෙනවා. අන්න ඒ පැත්ත තමයි නියපොත්තේ උඩට එන්න ඕනේ. එතකොට ඒ එන විදිහට. ඒ කියන්නේ මේ යට පැත්ත නෙමේ නියපොත්තට එන්න ඕනේ. ඊට පස්සේ ඒ පැත්තේ තියෙනවා මේ පේනවා ඕගලන්ට ලයිට් එකක්. රතු පාටද ලයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ රතු පාට ලයිට් එක තියෙන්නේ ඇයි මේ ප්‍රෝබ් එකේ රතු පාට ලයිට් එකක් තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි හැමෝමලා දන්නවා ඔක්සිජන් ප්‍රවාහනය කරන්නේ HbA. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන රුධිරයේ තියෙන හිමොග්ලොබින් හරහා. හිමොග්ලොබින් වල තියෙන එකනේ ඒක රතු පාටයි. ඒ සෙන්සර් එක තමයි මේ අරගෙන ගිහිල්ලා මේකෙන් අපිට සැචුරේෂන් එක පෙන්වන්නේ. ඉතින් අන්න ඒ හින්දා අපි මේක ගන්නකොට ඒ ලයිට් එක නියපොත්තට වැදෙන විදිහට මේක ඇරලා මේ විදිහට ඇඟිල්ලට තද කරනවා. ඒත් එහෙම තියාගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මෙතන වේව් එකක් ගෙනවා. ඒ નિયમિત වේව් එක ලබා ගන්න අපිට තප්පර 20ක 30ක විතර කාලයක් ප්‍රෝබ් එක ඇඟිල්ලට දාලිවලා තබා ගන්න සිදු වෙනවා. මෙන්න මේ වගේ වෙන ඒ වේව් එක ආවට පස්සේ, ඒ කියන්නේ ඒක තරංගයක් වගේ එනවා. මෙන්න මේ හැඩය අපිට හරි වැදගත්. ඒ හැඩේදී අපි දන්නවා මෙයාගේ මේ උඩින් වැටෙන්නේ අපිට සැචුරේෂන් එක කොච්චරද කියලා. ඒත් එක්ක මේ වැටෙනවා එයාගේ පල්ස් රේට් එක, නාඩි වේගය. එතකොට ඒ දෙකම මේකෙන් අපිට බලාගෙන රෝගියාගේ එක සටහන් කරගන්න පුළුවන්.
එතකොට ඒකත් එක්ක අපිට මේ මේ රෝගියාගේ සැචුරේෂන් එකයි නාඩි වේගයයි ඒ දෙකම හොඳයි කියන එක අපිට සටහන් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ගලවන එක. මේක ගැලෙව්වට පස්සේ අපි මේක ක්ලීන් කරගන්න ඕනේ. ක්ලීන් කරගන්නකොට ඒක වැදගත් දෙයක් තමයි අපි සොප් එක අරගෙන ඒ සොප් එකට අපිට ගන්න පුළුවන් ඊතයිල් ඇල්කොහොල් 70% ඊතයිල් ඇල්කොහොල්. හැබැයි අපි ඒ ගත්ත ප්‍රමාණය හොඳටම මිදිකල ගන්න ඕනේ. මේ සොප් එකේ බේරෙන්න අපි ගන්නෙ නැහැ. මිදිකල අරගෙන ඉවරලා මේක ක්ලීන් කරන්න පුළුවන්. ඒක ක්ලීන් කරනකොට එතකොට අපිට මෙතනින් මේ විදිහට තමන්ගෙන් ඉවතට මේක ක්ලීන් කරන්න පුළුවන්. මෙහෙම ඒ ක්ලීන් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් මෙහෙම අරගෙන ඉවරලා මේ ඇතුළත් අපි ක්ලීන් කරනවා රෝගියාට දාලා තියෙන ප්‍රමාණය. ඊට පස්සේ තමයි අපි තව සොප් දෙකක් අරගෙන අපිට පුළුවන්කම තියෙනවා මේ කටියත් මෙහෙම ක්ලීන් කරගන්න. කොහොම ක්ලීන් කළා අපිට ඒක අයින් කරලා යන්න පුළුවන්. මේකේ වැදගත් දේ ක්ලීනින් වලදී මම පැහැදිලි කරලා දෙන්න ඕනේ එක තමයි ඊතයිල් ඇල්කොහොල් සොප් එකට ගත්තාම ඒක බේරෙන්න ගත්තොත් එහෙම එතකොට මොකද වෙන්නේ මේ මේවා මේ සෙන්සර්ස් මේවා ඇතුළට ගිහිල්ලා ස්ට්‍රීට් එක මේක සෙන්ස එක වැඩ කරන්නේ නැති වෙනවා. ඒ හින්දා අපි ක්ලීනින් වලදී වැදගත්ම දේ තමයි හොඳට තදට මිරිකලා අරගෙන මේක ක්ලීන් කරන්න ඕනයි කියන එක. ඉතින් මම හිතන්නේ අපි මේ සැචුරේෂන් බලන එකේදී අද පහදලා දුන්නා කොයි විදිහටද මේක නිසියාකාරව නිවැරදිව කරන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒ සටහනේ ඒක යොදවන්න.